චතුරහින මිනිස්සු මේ කොළු ඇවිල්ලා මේ මෙයාට කතා කළා. පාණ්ඩුලකම සෙඩ් එකගේ අයිතිකාර පුතා. ඒ ඇවිල්ලා හිට මහත්තයර කතා කළා. දුවත් එක තරහ වුණා. මොකද එහෙම ප්‍රශ්නයක් කිව්වා. ඒකට කලින් ප්‍රශ්නයක් වෙලා මේ අපේ ගෙදරට එන්නවත් කෝල් කරන්නවත් කිසිම හේතුවක් නිසා මේ පැත්තට එන්න එපා කියලා එයාට අවවාද කළා තියෙන්නේ පොලිසියෙන්. ඒතර ඊට පස්සේ මෙහෙන්න එපා කියලා කිව්වන් පස්සේ ආ බලා ගන්නම් කියලා හිටන් මෙයා ගියා. ගිහලා අනිත් පැත්තේ මෙහෙන් ආවා. එනකොට ඇවිල්ලා ජිප් එක නැවතුවා. ඊට පස්සේ මේ ජිප් එක ඈත නවත්තලා කවුද කොළුවෙක් ආව ඉස්සරහට. එයා ඇවිල්ලා ගම නෙවිල්ගේ පුතා කිව්වා. දැන් ඒ කියන්න ඉස්සෙල්ලා මෙයා හිතේ මේ චතු කියලා. මුදුගේ අතේ යකඩ පොළකුත් තිබ්බා. ඊට පස්සේ උගේ අතේ තියෙන යකඩ පොළ වලින් මේ ගේට්ටුවට අර එහෙම ගැහුවා. ඒකලා විනාඩි පහක් යන හම්බුනේ නැහැ. චතුර ආව ජිප් එක කඩාගෙන ආවා. සමනේ ස්පීඩ් එක 100ට වගේ ආවා. ඒ එනකොට මායි මහත්තය ගේට්ටුව ළඟ හිටියේ. ඒත් මහත්තය ටක් ගාලා මාව වත්තට තල්ලු කළා. ඒ ආපු ස්පීඩ් එකෙන් ගේට්ටුවට තල්ලු කළා ගේට්ටුව ගලවලා දැම්මා. ඊට පස්සේ පොලිසියට මම එන්න කියලා කෝල් කරලා ඉන්නකොට මූ දෙවෙනි පාර ආවා. දෙවෙනි පාර ඇවිල්ලා පොලිසිය ඉස්සරහ ට්‍රැෆිකේ ලාලන්න දෙන්නේ කොතන බලන් ඉඳද්දි මූ වෙලා ජිප් කෙලීම අපි දෙන්න මෙතන ගේට්ටුවේ ඉලි හිටියේ. එනකොට යටකරන්න ගේට්ටුව ගාවට මෙන්න කරාගෙන ආවා. එල්ලා එකපාරම මේ අපි දෙන්න ගේට්ටුවට පැන්නා. දෙන්නගේ සම්බන්ධතාවය තිබ්බා ඒක නැවතුවා. කාගේද දෙන්නගේ කියන්නේ? ලොකු දුවගේ ඔය චතුර කියන එක්කෙනාගේ. ඇත්ත වශයෙන්ම තමයි මේ සිද්ධිය මේ මුල්ම හේතුව. දුවට තර්ජන කරනවා. දුවට තර්ජන කරනවා හැමදාම තර්ජන කරනවා. දුව ඔෆිස් යන්නත් බෑ කියලා දැන් දුව ගෙදරලා ඉන්නවා. ඒ නිසා තමයි මම මේ ෆෝන් කුඩු කරලා ෆෝන් අර Apple ෆෝන් දෙකක් කුඩු කරලා දැම්මා. මේ හැංගිල ඉන්නේ කොළඹ වැලියකට පැත්තේ. වැලිය දැන් අද හැංගිල ඉන්නවා කඩු කැලේ පැත්තේ. අපිට නතර සම්බන්ධයක් තිබුණා. ඊට පස්සේ ඒක නැති වුණා ඒ සම්බන්ධේ. ඊට පස්සේ ආ වරින් වර කතා කරලා පොඩි පොඩි ප්‍රශ්න ඇති වුණා. එයා හැතෙන් හැම වෙලාවකම එයා මගේ හැම ෆෝන් එකම පොළවේ ගහනවා. ඒ කියන්නේ කොහොම හරි මග රැකලා ඉඳලා ෆෝන් එක ඇදලා අරගෙන ගිහලා ෆෝන් එක කුඩු පට්ටම් කරලා දානවා. නෑ මම බලාපොරොත්තු වෙන්නේ මේකට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා. මොකද මේක එකපාරක් නෙමෙයි දෙපාරක් නෙමෙයි තුන් පාරක් නෙවෙයි. මීට ඉදදී යාගේ තාත්තා ඇවිල්ලා අපේ ගෙදර ලොකු කලබලයක් කරලා ඇති කරලා ගියා. ඊට පස්සේ එයා ඇවිල්ලා මේ ප්‍රශ්නයක් ඇති කරලා ගියා. මේ තුන්වෙනි පාර අනිත් එක මගේ ජීවිතේට පවා හානි වෙන්න පුළුවන් ඉදිරියට. ඉතින් ඒ හින්දා මම ඉල්ලන්නේ මගේ අම්මා තාත්තා මගේ ජීවිතය ආරක්ෂා කරලා දෙන්න.